ැ දිදට ට වටයන්න දහනමයි අසූනමයටට කතා කරන්න. මෙරටේ ජනතාවත් ඔබත් දන්නවා අපි දෙදස් විසි දෙකේ ඉදලා විශාල දේශපාලන අරගලයකින්නවා මොකද දෙදස් විසිේ අපේ රටේ ආර්ථිකයත් දේශපාලනයත් විශාල පසුබෑමක් සහ කඩා වැටීමක් සිදුවනාා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මූලික වශයෙන්ම ආර්ථිකමය කඩා වැටීමක් සිදුවනාා දෙදස් අටේ ඉඳලා මෝදු වෙච්ච. විශාල ගැටලුවක් පුපුරාගියා. එක කියන්නේ මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන අපිෙන ඉන්ස්ටමෙන්ට් නැත්තං ප්‍රධාන උපකරන්න තුනකින් අපිට මේ ප්‍රශ්නය බලන්න පුුවන් එකක් තමයි රටේ ගෙවුම්ශේ ෂර්භූදයක් මේක දවා සටේ ඉදලම දිගටම මෝද වෙමිින් ආවා. ගෙවුම්ශේෂර්බෝදය කියලා කියන්නේ රට. ඉට ට ැත්තංක් බාරව අපි ලබාගන්න සේවාවලට සහ බහණ්ඩවලට අපිට ගෙවන්නතියන විදේශ මූල්්‍ය ශක්තිය. රටක්විදියට අපි ආදායමක් විදියට හොයාගන්න මුදලට වඩ වැඩි වෙනවා. ෙවන්ඩතියන ඩොලර්ගාන වැඩී අපිට හම්බිෙන ඩොලර්ගානට වඩා. ඒකට අපි කියනවා බැලන්ස් ඔප් පේමන්ට් ඉශසු කියලා නැත්තං ගෙවුම් ශේෂ අර්බෝදයක් කියලා. මේ අර්බෝදය හැත්ත හැයි දරම තිබුණ නමුත් මූලික වශයෙන් ලොකුවටම යුද්ධය අවසාන කාලිඳලා ඉස්සරටාව ඒක දෙදස් දහය දෙදස් පහලවාණ්ඩුවටත් දෙදස් පහළව දෙදස් දහන මේ ආණ්ඩුවටත් කළමනා කරණය කරන්න වනේ බරපතල විදියට ව්‍යාපෘති නය නෙමෙයි බරපතල විදිට ස්වයිරී බැඳුම් කරවගේ බොහොම අඩුකාලෙෙන් මැ්ුවවෙන්, අඩුකාලෙන් මෝරණ ණය අරගෙන. තිය නිසා විශාල ගෙවුම්ශේෂර්බූදයක් තමහන් කරන්ඩ නය ඉතාමත්ම අපරිනැත විදිහට පරිනත නොවූ ණය ලබා ගණඩ සිදුවනා. නිසා ගේෙුම්ක්ේෂර්ූදයට අමතරව බරපතල නයාර්බූධයක් රට ඇතුළේ වා ඩෙට් ක්‍රයිසි එකක් බවටඒ පත් වන ණයක කියන්නේ අර්ූධදයක් නෙේ ඔබ අපි කවරත් අය වවා පොඩි පොඩි ඩලට ෙවල් හදන්න වාහන ගන්ඩ. හැබයි නය ගෙවන්ඩ බැරිතැට අපි වැටුුණොත් ංකොලොත් වෙනවා. එනිසා මේ ගෙුම්ශේ ෂර්බූධයෙන්ිය සමහන් කරන්න බැරි නිසා ඒක වෙනුවෙන් ගත්ත නයවල වාරික ගවන්නඩ බැරිතන්ට රට තල්ලු වෙමින් ආවා. මේඒ එකකට අමතරව තවත් ප්‍රශ්නයක් රට තුළ වා ඒ තමයි අපි කියන්නේ බජ් ඩෙපිසිට් එක කියලා ඒ කියන්නේ අයවැය හිගයා. හැමදිස්සේම ආණ්ඩුවට අවශ්‍ය කරන මල්්‍ය ශක්තිය නෑ ආණ්ඩුවට කරන්නධතින විය ධන්ටි පියවගන්න ඒ එකට අපිකෙන අයවැෑ හිගගේ කියලා බැලස් ආ ජ් ඩෙපිසිට් කියලලා මේකත් ඒ විදිටම මෝදුනාා මොකද රටේ අකාරර්යක්ෂම රාජ්‍යසේවා පද්ධති ගණාවක්තිබුණ මේවත් එක් එකතුවෙලා. නිසා මේ ප්‍රලස්්නය අපි දන්නවා දෙදස් විසි දෙකේ අප්‍රේල් මාසේ දොස්වනිතා. අලි සබ්‍රී මුදල් ඇැමති තුමයි ඔය වර්තමාන මහබැංකු අධිපතිතුමයි තමයි අ මේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කරී න අයගේ වන්නඩ බැරි තැනට ආවයි කිය. හැබැයි ඒ බංඒ ඒ ප්‍රද මදැක් මහබැංක අධිපත්වා ම කියලත් තියෙනවා. බංකොලොත් භාවේ ගමන් මාර්ගය. මතුවෙලාතිබුණේ දස් දහය පහලව ආණ්ඩු කාලෙත්, පහලව දහනම ආ්ඩු කාලෙත්, දහනමේ විසි දෙ කාආ්ඩු කාලෙත් කියෙන ආ්ඩු කාල තුනේදීම මේ බංකොලො තත්ත්වේ දක්වා ගමං කරමින් තියෙන පාරට වැටිලතිබුණේ. ඒක කල් දමමින් තමයි යාාවේ. දැන් මමදන්නවා රනිර් වික්‍රමසිංහ බැත්තුමා ද ආණ්ඩුව කරන්ඩ ඇවිල්ල නිකං ඔබසේව කෙනෙක්වාගේ නිරීක්ෂකෙක්වාගේ ඇවිල්ල මේක ගැන නොෙක්ව කියනවා. හැබැයි දෙදස් පහළව දහනමේ කාලේ, බංකොලොත් බාවේ කල්දාගනිමින් තමයි ඇතුමත් හිටියේ. කල්දාගන්න හැම අවුරුද්දෙම ඩොල බිලියන ගානක් ස්වයිර බැඳුකර විදිට ඩරන්ගෙන ස්වයිර බැු කර ො බිියන ොලහක් විතර. නය එකතු කරන තමයි එතුම යන්ඩකි. තේ නිසා එතුමා මේකේ අවු්සයිඩ නෙමයි මේක එලියෙන් එක්ක නනෙවේ මේ අර්බූදයම යිතිකාරය. ඉතිං ඒවගේම රාජපක්ෂාණ්ඩුත් එහෙමයි ඉති එතකොට මෙන්න මේ අර්බෝධ තුන ඇතුළේ ගැටගැහිච්ච රට කඩා වැටුණ දෙදස් විසි දෙකේදී. ඊට පස්සේ ඒකට ටෙම්පරි මෙශය එකක් විදියට. බොහොම තාවකාලික මැදිහත්වීමක් විදියට රනි වික්‍රම සිංහ මැත්තුමාව මේ ආණ්ඩුවට පත් කරලා තේරම්. දළ සලාපරුම් මැත්තුමාව පරාජයට පත් කර පත් කරලා රනිල් වික්‍රමසිහ මැත්තුමා ජනාජිපතිවරණය පාරමේන්තුව දිනල තීරම්. දැන් මේ ගමන් මාර්ගය. ඇත්තට මර කඩා වැටෙන්ඩ ආපු මෙනුව කියම තමයි යන්නේ. මෙන්න මේක ගැන මම කැමති මේ අපේ ආණ්ඩුවේ සමහර නායකයෝ එල්ිපිට කියන අපි අලුත් වැඩකෙරුව කියලා. කිසිම වැඩක් කරලා නෑ. අර ගමන් මාර්ගෙමයි යන්නේ. ඒකට පොටි බැකින් එක තල්ලුවක් අය මේ එකෙන් ගණ්ඩ පුළුවන් වෙලා තියනවා. ඒක ගෝටාවේ මහත්‍ය ගත්තනන්ම් මෙහම වැටන්නේ මේ කල් දදා යනවා. හැබැයි මේ මේ ආර්ථිකය ගමන් කරන්නේ වැරදි පාරක. ඒ වැරදිපාරේ වළ වැටුනා දෙෙදා ශවිතකේ ගෝට බේ මහත්තයට ඒ තල්ලු කරගනයන්න බැවිච් නිසා. ඒවලේ දෙදස් පහලවේදල දහනම වෙනකම් වැටුන් නැත්තේ ඒ අය හැමවරුද් දෙමගිහිල්ලා පොලිමුදලාලිගෙන් සල්ලිගේනවාගේ ස්වයිරි බැඳුම් කර බිලියන ගානක් ගෙනනල්ලා ගෙනල්ල මේ අර මම කියපු බැලසප්ේමන්්. යි ෙහම නත්ත ගේවුම් සේෂර්බූදය ොලර් නැතික පියවගන පියවගෙන පියවගන මේක තල්ලු කරගන තල්ලු කරගන ගිය. වලට වැටන කාලය තල්ලු කිරීමතින් රණ වික්‍රණසික මැත්තුමාලා සාර්ථක වුණා. ඒ වලට වැට කාලේ තල්ලු කරගන්න නොහැකිවීමතින් ගොටා ේරජ ක්ෂ මැතුම පෙන්නුම් කර යටටක කරගන්න බෑහේ නිසාම එක ැටුුණා ැන් නැවත රණෙන් වික්‍රමසින් මහත්තේ යගන ඇල්ල කරන්නන්නේ ඒ පාරෙම. මේ ලයෙන් ගොඩාරගෙන ඉස්සරහට වලවල්ලෝට වැටෙන්ද තියන පාරෙන්ම වාහනේ තල්ලු කරන නක තමයි කරන්න. එනිසා මේ ප්‍රශ්ණය විසදන්ඩ වුණ. ඒක තමයි ඊළඟ අවුරුද්දේ දෙදස් විසි දෙක කියන්නේ දෙදස් විසිහතර කියන්නේ අපේ රටේ බරපතල්ල ප්‍රශ්නයක් විසදන්න තියෙන වසරා. එක විසඳන් අපි ෑස්සිද නැද්ද එක වෙන කතාව. ඇබැයි අපිට මේරටේ බරපතල ප්‍රශ්නයක් දේනවා මෙ ආර්ථිකය වැරදි ගමන් මාර්ක දෙදස් නම ඉදලම එමින් තියෙනවා ගෙවුම්ශේෂ අර්බෝධය පියවන්ඩ පොලිමුදලාලිකින් මුදල් ගෙනල්ල හදපුේ ගමන් මාර්ගය විසින් රට නය අර්බෝධයක් හදල නයව කඩා වැටලතියනවා මේකින් එලියට යන්ඩ පාර හ දන්ඩ වෙලා යෙන එක තමයි පලවෙනි ප්‍රශ්ණි. එනිසා ලබන අවුරුද්ධේ ජනාධපතිවරණයක් තියන් විවස්ථාවෙන් නියම වෙලා තියනවා ජනාධපතිවරණය පැත්ව වෙන. එනිසා ලබනවරුද්ද ජධපතිවරණ කියන්නේ මේ අර්බූදයට පාරකපපු ක්‍රියාමාර්ග අයිතිකාරයෙක්ව නැවත ජනාධිපති කරන එකද එම නැත්තම් මේ අර්බූදය ගැන පැහැදිලි විමර්ශණයක් සහ පිළිතුරක් සහිත පුද්ගලයෙක්ව මේකට ගේනවාද කියන එක තමයි අපි බලන් ඕන කර ලතියෙන්නේ. එනිසා මේ දෙදශ විසිහත අවුරුද්ධ කියන්නේ මේ රටේ. එක්දා සමසය හතලස් අට මේ රටේ වැදගත් අවුරුද්දක් නමසේ පනස්සයි රට වැග අවරුදක්. ේ ඇත්තදක මේරටේ වැදගතවරුද්දක් විද හෙතු නිසා ඒ ජනරජය බෝ් පත්ුණ අර එද නමසේ හතලි සටේදක ස්වාධීන නිදහස් රටක් වුණා පනස් සේදි මේකගේ ප්‍රධාන ජනවාර්ගයට යම්කිසි සමාජ බලයක්කාව. ඒ වගේ දෙදස් විසිහතර කියන්නේ මේරටේ දෙවැනි ආර්ථික නිදහස් ගමන්මාර්ගය තෝරනවද නැද්ද කියනක පිබඳ ප්‍රශ්නය. ඒම ැතුව මේ බොරු බොරු කතන්දරයක් නෙමේ. එනිසා මේ ආර්ථික වියසනයේ අයිතිකාරයන්න්නු නැවත පත් කරනවාද. ආර්ථික වියසනේ වෙනස් කරන්න පුළුවන් විසදන්න පුළුවන් ආපෘතියකට සමාජ සංවාදය මෙහෙවනවද කියනක තමයි දෙදස් විසි අතර ප්‍රශ්නේ. අපි උත්සාහ කරන්නේ මෙන්න මේ සංවාදය හරියට කරන්න.